තේරෙනවද? මොකද අපි උදේ ඉඳන් රාත්‍රිය වෙනකම් මේ මොකද කරන්නේ? භාවනාවක් කරන්නේ. දැන් භාවනාව කියන්නේ මොකද්ද? වැඩෙනවා. වැඩෙනවා කියන අර්ථයයි භාවනා කියන්නේ. ඔබ මෛත්‍රිය වඩනවා නම් ඒක මෛත්‍රී භාවනාව වෙනවා. ඔබ බුදු ගුණ වඩනවා නම් ඒක බුදු ගුණ භාවනාව වෙනවා. ඔබ ධර්මයේ ගුණ වඩනවා නම් ඒක ධර්ම රත්නයේ ගුණ වඩන භාවනාව වෙනවා. ඒ වගේ ඔබ ලෝභ ద్వේෂ මෝහ වඩනවා නම් ඒක ලෝභ ద్వේෂ මෝහ භාවනාවක් බවටයි පත් වෙන්නේ. තේරෙනවද? ඔබ නිරේතුරුව වඩන්නේ ලෝභ සිතක් නම් දරුවා නිසා, බිරිඳ නිසා, රැකියාව නිසා, ව්‍යාපාරය නිසා, ඒ නිසා ඔබ ద్వේෂය වඩනවා නම් ඔබ නිරේතුරුව භාවනාවක් කරමින් ඉන්නේ. මොකක්ද ඒ භාවනාව? ලෝභ ద్వේෂ මෝහ භාවනාව. තේරෙනවද? එහෙනම් දැන් භාවනාව කියන දේ අපිට නුහුරු දෙයක්ද? අපි භාවනාවක් කරමින් ඉන්නේ. තේන සෑම කෙනෙක් දැන් එක මහත්යක් ඉන්නවා. එයා උදේට රැකියාවට යද්දී නෝනාට කියනවා මං අද හවස වෙනකොට රුපියල් 25000ක් අරගෙන තමයි. එයා හවසට රුපියල් 25000ක් අරන් එනවා අනිවාර්යෙන්. නමුත් බලන්න එයා රුපියල් 25000 හවසට අරන් එන්න එයා දවසේ පැය 8 තුල S2 අරගෙන ලෝභ ද්වේෂ මෝහ භාවනාව කොච්චර කරන්නේ නැද්ද කියලා නේද? ලෝභ ද්වේෂ මෝහ භාවනාව S2 අරගෙන පැය 8ක් කරලා එයා හවසට රුපියල් 25000ක් අරන් ගෙදෙට එනවා. ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ භාවනාවක් වැඩෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? භාවනාවක් වැඩෙනවා. නමුත් වැඩෙන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ භාවනාව. S2 අරගෙන පැය 8ක් ලෝභ ද්වේෂ මෝහ භාවනාව වඩන්න අපිට පුළුවන්. නමුත් S2 පියාගෙන විනාඩි 10ක් අලෝභ ද්වේෂ මෝහ භාවනාවක් වඩන්න ඇයි එහෙම වෙන්නේ? සංසාරයේ අපි කාමයන් අත්විඳලා තියෙන පුරුද්ද නිසාමයි. ඒ කාමයන් අත්විඳලා තියෙන පුරුද්ද සංස්කාරපච්චයා විඥාන කියන ධර්මතාවය තුළ අපේ සංස්කාරයන් ක්‍රියාත්මක භාවයට පත් වෙද්දී විඥානය නිරතුරුවම ක්‍රියාත්මක වෙන්නේ කාමයන්ට අදාළව තැනයි. ඒ නිසා නිරතුරුවම ඔය කාමයන්ගේ ප්‍රශ්නය සිත සංවර වෙන්නේ නැත්නම් අපි නිරතුරුවම දක්ෂ වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තව තව ශක්තිමත් වෙනවා. කොතනකදීවත් ගැටෙන්න යන්න එපා. බණක් භාවනාවක් කරන්න ගියත්, සීලයක් සමාදන් වෙන්න ගියත්, පින්කමක් කරන්න ගියත් ගැටෙන හිතක් සකස් වුණා කියලා කොතනකවත් දුර්වල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? නිරතුරුවම උත්සාහ ගන්න අතීතයේ කළා වූ ඒ අතීතයේ අපි රැස් කරලා තියෙන කාමච්ඡන්දයන් දිහා බලලා මේ මොහොතේ ඒ බාධක හිත අයින් කරලා නිරතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන මාර්ගය තුල ඉස්සරහට යන්න.